ආයුබෝවන් මේ වීඩියෝ එකෙන් Photoshop මුදුකාංගෙන් අපි ගත්ත ෆොටෝ එකක sharpness වැඩි කරගන්න පුළුවන් ලේසි සහ හොඳම ක්‍රමයක් ගැන අපි සාකච්ඡා කරමු. Sharpness වැඩි කරගන්න මම උදාහරණයක් විදිහට මෙන්න මේ දියල්ලක ෆොටෝ එකක් උදාහරණයකට ගත්තා. ඒකම ඒ sharpness වැඩි කරගන්න විදිහම අපිට අපේ portrait ෆොටෝ එකක ඇහැක් sharp කරගන්න කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියන එකත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Sharpness වැඩි කරගන්න එක ගැන කතා කරොත් අපි ෆොටෝ එක ගන්න වෙලාවේදී පුළුවන් උපරිමයෙන්ම sharp කරලා ෆොටෝ එක ගන්නවා. ඒක කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපේ lens එකේ තියෙන apertures වලින් අපිට උපරිම sharpness එක ලබා දෙන apertures තෝරගෙන අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්. අපි එහෙමත් අරගෙන අපිට අවශ්‍ය කරන විදිහට අපේ ෆොටෝ එක sharp වුණේ නැත්නම් අපිට කරන්න වෙන්නේ Photoshop වලින් තව චුට්ටක් මේක sharp කරගන්න. මේ සඳහා මම මේ උදාහරණය අරගෙන පෙන්නන්න. මුලින්ම මම මේ පොඩ්ඩක් එඩිට් කරගත්ත ෆොටෝ එකක් තියෙනවා. රෝ ඇඩ්ජස්ට්මන්ට් එක කරලා බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ පොඩ්ඩක් ඩොජ් ඇන් බයින් කරගත්ත ෆොටෝ එකක්. මේකේ මම අලුත් ලේයර් එකක් හදාගන්නවා. Ctrl Alt Shift E කියලා දාලා මේ ලේයර් එකේ මම ඊළඟට කරන්නේ මේකේ තියෙන කලර්ස් අයින් කරගන්නවා. ඒ කියන්නේ ඩිසැචුරේට් කරනවා. මේක කරන්න පුළුවන් Ctrl Shift U කියන කමාන්ඩ් එකෙන්. මේකට හේතුව ඩිසැචුරේට් කරන එක අනිවාර්ය නැහැ. නමුත් අපිට අවශ්‍ය කරන ෂාප්නස් අපි වැඩි කරගන්න ඕනේ කලර්ස් තියෙන ලේ එකක නෙමෙයි. ඒකට හේතුව අපේ ෂාප්නස් එක අපේ ෆොටෝ එකේ ඇඩ් වෙන්න ඕනේ ලුමිනෝසිටි ලෙවල් එකට. ඒ නිසා මම මේක ඩිසැචුරේට් කරා. මේක ඩිසැචුරේට් කරන එක අනිවාර්ය නැහැ. ඩිසැචුරේට් නොකළත් මේ ප්‍රතිඵලයම ලැබෙනවා. ඊට පස්සේ මම කරන්නේ others කියන filters වලට ගිහිල්ලා එතන others කියන තැන high pass filter එක තෝරගන්නවා. මේ high pass filter එකට ගියාට පස්සේ අපිට මෙතන zoom කරලා zoom out කරලා අපිට මේ ෆොටෝ එක බලා ගන්න පුළුවන්. අපි මෙතෙන්දි කරන්න ඕනේ කොහරි පොඩි edge එකක් වගේ තියෙන තැනක් zoom කරලා මේ මෙතන තියෙන radius එක එහෙට මෙහෙට කරලා බලන්න ඕනේ මේ edge එක අපිට පේන්න පටන් ගන්නවද කියලා. ඒක එක එක කැමරා වල මේ අගේ වෙනස් වෙනවා. මගේ කැමරාවට සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට හරියන්නේ 4.5 සහ 7.5 කියන අගයන්. ඔයගොල්ලන්ගේ කැමරාවේ මොන අගයද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බලන්න. මම මේ එකතු කරන sharpness ඔයගලන්ට පේන්න ඕන නිසා පොඩ්ඩක් වැඩි අගයකට යනවා 8 කියන අගයට. සාමාන්‍යයෙන් මෙච්චර ඕන වෙන්නේ නැහැ. නමුත් මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේදී ඔයගලට මේක පේන්න ඕන නිසා මම 8 කියන එක තෝරගන්නවා. මම කිව්වා වගේ මතකයිනේ. ඒ කියන්නේ මේ edges වෙන් වෙලා පේන මට්ටමට එනකන් අපිට මේ radius එක වැඩි කරගත්තොත් ඇති 4.7ත් හොඳටම ඇති. හරි. අපි 7.8ට තෝරගෙන ඕකේ කරලා දැන් මේ layer එක අපිට ලැබිලා තියෙන අලු පාට layer එකක් මේකේ blending mode එක අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ sharpness ලබා ගන්න පුළුවන් blending mode කීපයක් තියෙනවා. soft light කියන එක select කරපුවාම අපිට යම් මට්ටමක sharpness එකක් මේකේ දැක ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් zoom කරලා බලමු කොහොමද අපිට ඒක පේන්නේ කියලා. මේ තියෙන්නේ sharpness දාන්න කලින් මේ sharpness add කරාට පස්සේ. soft light වගේම hard light කියන එක select කරොත් මේ detail පොඩ්ඩක් වැඩි වෙනවා. උගන්න පේනවා soft light වලට වඩා hard light එක පොඩ්ඩක් තද වැඩි. ඒ වගේම landscape වලට මම වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ overlay කියන එක. overlay කියන එක පාවිච්චි කරපුවාම ඒකේ තියෙන noise ගතිය hard light තරම්ම නැහැ. නමුත් පේන මට්ටමක detail එකක් අපිට add කරගන්න පුළුවන්. හැබැයි photo එකකට detail add කරනවා කියලා අපි කරන්නම් වාලේ මේ විදිහට detail add කරන්න නරකයි. මොකද detail තිබිය යුතු තැන් තියෙනවා, තිබිය යුතු නැති තැන් තියෙනවා. මේ නිසා මේකත් අපි කලින් කිව්වා වගේ අපිට අවශ්‍ය කරන තැන් වලට විතරක් යොදා ගන්න ඕනේ. මම කලින් වීඩියෝස් වල පෙන්නවා වගේ මෙන්න මේ mask button එක select කරලා
කළු පාට මාස්ක් එකක් දාගෙන ටවල් එකක් ඔබාගෙන ඊට පස්සේ බ්‍රෂ් එකෙන් අපිට පුළුවන් අවශ්‍ය කරන තැන් වලට මේ ඩීටේල් ටික ඇඩ් කරගන්න. හරියට පේන්ට් කරනවා වගේ අපිට අවශ්‍ය කරන තැන් වලට විතරක් මේ ඩීටේල් sharpness ඇඩ් කරලා අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. හුඟක් වෙලාවල් වලට ජලයට වලාකුළු වලට ඒ වගේම සමහරක් අවස්ථාවල මේ ගස් කොළන් වලට එහෙම අපි ඩීටේල් ඇඩ් කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගල් වලට සහ මෙන්න මේ ගල් පරයට පමණක් මම ඩීටේල් ඇඩ් කර ගන්නවා. මෙන්න මේ විදිහට ඔයගන්න පුළුවන් ලෑන්ඩ්ස්කේප් ෆොටෝ එකක අපිට තව පොඩ්ඩක් අපේ ෆොටෝ එක ෂාප් කරගන්න. මේ ටෙක්නික් එකම අපිට පුළුවන් අපේ පෝට්‍රේට් ෆොටෝ එකකටත් පාවිච්චි කරන්න. කලින් කරාම වගේම control alt shift e කියන command එක ඔබලා මම අලුත් ලේ එකක් හදා ගන්නවා. හදාගෙන ඉවරලා filters others කලින් වගේම high pass filter එක තෝරගන්න. මෙතනදී අපි තව පොඩ්ඩක් අඩු කරලා බලමු. 3.5ක් මේකෙන් අපිට ඇහැ ආන්තං ඇහැ දාර ආන්තං පේන ගන්නට තිබුණම හොඳටම ඇති. 2.8ත් හොඳටම ඇති. හරි අපිට රවුම් අගයකට 3 තෝරගමු. ඊට පස්සේ මේකේ මම දානවා මූණක් නිසා මේක soft light. Hard light වගේ පාවිච්චි කරන්න නැතුව. දැන් මේ sharpness add කරපුවාම ගන්න පේනවා skin එකටත් sharpness add වෙලා තියෙනවා. ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා මම මේක group කරගෙන මේ group එකටම mask එකක් දාගන්නවා. මම කලින් කලේ layer එකට විතරයි mask එක දැම්මේ. මෙතන මම group එකට mask එක දාගන්නවා. ඒකත් alt key එක ඔබාගෙන mask එක දාපුවම black mask එකක් එනවා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ ඇහි අවශ්‍ය කොටස් වලට විතරක් මේ detail add කරගන්න. මේ detail පොඩ්ඩක් add කරපුවාම මන්නේ පේනවා. ඇහ පොඩ්ඩක් pop up වෙනවා. දැන් මේක මේ detail add කරනකොට එන අවාසියක් තමයි. ඒකේ noise වගේ ගතියක් ඇති වෙනවා. ඒ නිසා ඕනට වඩා detail add කරන්න යන්න එපා. අනවශ්‍ය ප්‍රතිඵලත් ඇති වෙන්න පුළුවන්. මම ඔයගලන්ට උදාහරණයක් විදිහට මේක අපිට හිතමු අපිට මේක මදි වුණා කියලා. තව ඩීටේල් ගොඩක් ඇඩ් කරගන්න ඕනා කියලා. එහෙම වුණොත් මේ group එක ඇතුලේ දැන් මේ group එක ඇතුලේ තමයි මේ layer එක තියෙන්නේ. මම මේ layer එක duplicate කරලා ඔයගන්ට බලා ගන්න පුළුවන්. layer එක duplicate වෙන්න වෙන්න ඩීටේල් කොච්චර වැඩි වෙනවද කියලා. මේක ස්වාභාවික නෑ. නමුත් මම මේ කරලා පෙන්නුවේ මේ විදිහට අපිට මේක වැඩි කරගන්න පුළුවන් කියලා. මම මේ අනවශ්‍ය layers ටික මකනවා. මේ වගේ ඊට පස්සේ අපිට ඕන නම් මේ ඩීටේල් ඇහැට වගේම ලිප්ස් වලට පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. ඩීටේල් චුට්ටක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට ඔයගලන්ට පුළුවන් අපිට අවශ්‍ය කරන ස්ථාන වලට පමණක් ඩීටේල් එකතු කරගන්න high pass filter එකෙන්. එහෙනම් තව වීඩියෝ එකකදී හම්බෙමු. මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.